රයිටම ඊය දවස්සේ වීඩියෝගෙන් අපි බැලුවාන වැරම අපේ හිරෝ ඉක්වෙන්මන්සලට සිද්ධ වෙන්ඩ යන නර්ස් ගැන එකත් කෙලිම සැප්තම්බර් අප්ඩේට් එකත සතියකින් හෝ සතිකීපෙන් එන්ඩ නිමිත අප්ඩේට් එකෙන් ඉතිං කොමරි අත්ද දවසේ අපිගේ පාටු එක කියල ගන්න පුල ඉතුර කොටස කියල ගන්න පුල ඇති අපි බලන්ඩ යන්නේ සීජ් බැරක්ස් වලට සිද්ධ වෙලා තියෙන නර්ෆ එක මොකක්ද කියලා එකත් කෙලිම ටවුන් ටෙන් සිට ඉහලට තමයි මේක පටන් ගැලන්නේ සික්ස්ටීන් වලට සහ ෆිෆ්ටීන් වලට මේක අදාළ වෙන්නේ නෑ ටෙන් සිට ඉහලට ඉතුරු ප්ලේස්වල මේක අනිවාර්යම වැදගත් වෙයි මොකද කියනවා නම් අනිවාර්යම ඉතින් ඔයාලගේ ඇටැක් ස්ට්‍රැටජිස් අනිවාර්යම දැන් මේක අනුව ඔයාලට ඇඩ්ජස්ට් කරගන්න සිද්ධ වෙයි ඉතින් කොහොමද මගේ රජ්ඩ් ටවුන් හෝල් 10 account එකකට මම ඇවිල්ලා තියෙන්නේ මේ විස්තර ඔයාලට ඉදිරිපත් කිරීමල එතකොට තමයි පැහැදිලිව ඔයාලට තේරුම් ගන්න හැකියාවක් ලැබෙන්නේ ඉතින් කොහොමද මෙතනදී සීජ් බැරක්ස් වලට නර්ෆ් එකක් සීජ් මැෂින් වලට නර්ෆ් එකක් ලැබිලා තියෙනවා කියද්දි ඉතින් මෙතනදී මම කියන්නේ සම්පූර්ණයම ඩිරෙක්ට්ලි නර්ෆ් එකක් නෙමෙයි අපි CC එකට ලබා ගන්න ඉතින් මේ විදිහට ලබා ගන්න දේවල් වල තමයි නර්ෆ් එකක් ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ ලෙවල් එක අඩු කරලා තියෙනවා එක්තරා විදිහකට. ඉතින් කොහමරි ටවුන් හෝල් 10 වලට මින් ඉදිරියට ඉතින් ඔයාලා වෝල් රෙක එකක් ලබා ගන්නවා නම් දැන් මෙතන ඔයාලා පේනවා level 3 wall rig එකක් ලබා ගන්න පුළුවන් town hall 10 එකකට request කරලා ඉතින් මේ ඉදිරියට level 2 wall rig එකක් විතරයි ලබා ගන්න පුළුවන් සම්පූර්ණයෙන් එක level එකක් කියලා අඩු කරලා තියෙනවා ඊගාවට අපිට තියෙන list එකේ ඉතින් අපේ blimp එක ඉතින් battle blimp එකක් ඔයාලා ලබා ගන්නවා නම් මේ ඉදිරියට දැන් තියෙන level 3 ඉදිරියේදී level 2 එකක් විතරයිලු ලබා ගන්නට පුළුවන් ඉතින් කොහොමරි ඒක අනිවාර්යම වැදගත් වෙයි ඉතින් ගොඩක් air attackers ලට සමහර ground attacks වලට use කරන battle blimp එක ඊගාවට list පසුව ඉතින් ඊගාවට අපි යනවා කියලා ටවුන් හෝල් 11 වලට මේකයිල මගේ තවත් රෂ් බේස් එකක් කියලා හඳුනනට පුළුවන් ඉතින් කොමාරි ටවුන් හෝල් 11 වලත් ඉතින් සීජ් බැරක්ස් කවුන්ට් එක ඉතින් අපි බැලුවා සීජ් මැෂින් කවුන්ට් එක අපි බැලුවා ඒ දෙක අනිවාර්යෙන් පැටලෙනවා මට හැමදෙස්සෙම ඉතින් කොමාරි වෝල් රේක එක තමයි මෙතන මුලින්ම මාක් කරලා තියෙන්නේ වෝල් රේක එක දැන් කෙලින්ම ලෙවල් 4 වලින් ලබා ගන්න පුළුවන් උනාට මින් ඉදිරියට කෙලින්ම ලෙවල් 3 වලින්ලු ලබා ගැනීමට පුළුවන් වෙන්නේ ඉතින් කොමාරි ලෙවල් 3 එතකොට ඒක මතකෙ තියාගන්න ඊගාවට මාක් කරලා තියෙන කෙලින්ම බැටල් බ්ලිම්ප් එකයි ඉතින් කොහොමද බැටල් බ්ලිම්ප් එක දැන් ඔයාලට පේනවා ටවුන් 11 වල මැක්සිම ලෙවල් එකේ ලබා ගැනීමට පුළුවන් හැබැයි මින් ඉදිරියට අප්ඩේට් එකෙන් පසුව මැක්ස් ලෙවල් එක බෑ සම්පූර්ණයෙන්ම ඉතින් එක ලෙවල් එකක් අඩුවෙන් level 3 වලින් තමයි ලු request කිරීමට පුළුවන් වෙන්නේ. ඊගාවට ගෙලිම stone slam එක mark වෙලා තියෙන්නේ. stone slam එක ගෙලිම level 4 එකක් දැන් ගන්න පුළුවන් මේ වර්තමානයේ. හැබැයි කොහමද level 3 වලිලු මින් ඉදිරියට request කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් stone slam එක භාවිත කරන ඉන්නව වෙන්න පුළුවන්. ඉතින් අනිවාර්යම දුක් බරයි. ඊගාවට ගෙලිම siege barracks එක mark වෙලා තියෙන්නේ. siege barracks එක level 4 වලින් දැන් ලබා ගන්න පුළුවන් වුණාට level 2 වලට ගෙලිම ඉතින් අඩු කරලා තියෙනවා මින් ඉදිරියට siege barracks භාවිත කරන ඉන්නව මම නම් දැකලා බහුතර ටවුන් 11 වල සීජ් බැරක්ස් භාවිත කරනවා. හැබැයි සීජ් බැරක්ස් වල තොඳ වැඩසටහනක් කරන්න පුළුවන්. කොහමද ඉතින් මින් ඉදිරියට හොඳ වැඩසටහනක් කරන්න පුළුවන්ද මම දන්නේ නැහැ. ලෙවල් 4 වලින් අපි ගත් එක ගැලීම ලෙවල් 2 වලට අඩු කිරීමක් කරලා තියෙනවා. ඊගාවර කෙරීම ලොග් ලොන්ච් එක රයිට් ඉතින් ඔන්න තියෙන කතන්දරය. ලොග් ලොන්ච් එක ලෙවල් 4 වලින් තමයි දැන් ලබා ගන්න පුළුවන්. හැබැයි කොහමද මින් ඉදිරියට ලොග් ලොන්ච් එක level 2 වලට අඩු කරලා තියෙනවා සම්පූර්ණයෙන්ම log launch එක මම දැකලා තියෙනවා බහුතරම සල්ලි town hall 11 attack series වලට implement කර ගන්නවා ඉතින් කොහමද මින් ඉදිරියට level 2 log launch එකක් විතරයි එතකොට ලබා ගන්න පුළුවන් වෙන්නේ ඉතින් ඊගාවල අපි යනවා කියලම town hall 12 වලට ඉතින් කොහමද town hall 12 සිද්ධ වෙලා තියෙන මොකද්ද කියලා බලන්න නැවතරක් අපි යනවා අපේ request කරන area එකට ඉතින් කොහමද right මේක ඉතින් අයින් කරන්න ඕනේ ඉතින් පෙන්වන්න ඉතින් කොහමරි town hall 12 වලට සිද්ධ වෙලා තියෙන්නේ ප්‍රථමයෙන්ම ඉතින් එයාලා අඩු කරලා තියෙන්නේ ඊට අපි siege barracks එක ඉතින් කොහමද siege barracks එක ගෙලිම level 4 වලින් දැන් request කරන්න පුළුවන් මේ වර්තමානයේ මේ recording එක කරනකොට level 3 වලින් තමයි අනාගතයේදී update එකෙන් පස්ව ලබා ගන්න මේකට පුළුවන් වෙන්නේ ඊගාවට ගෙලිම log launch එක ඉතින් නැවතර log launch එක ඉතාමත් විශාල වශයෙන් use වෙන සීජ් මැෂින් එක කියලා බලන ටවුන් 12 වල ඉතින් ඔයාලා ලෙවල් 4 වලින් දැන් මාක් කළා මේ තියෙන එක කෙලින්ම ලෙවල් 3 වලට අඩු වෙලා තියෙනවා ඊගාවට කෙලින්ම ඉතින් ෆ්ලේම් ෆ්ලින්ගර් එක ටවුන් 12 වල භාවිත කරපු අයට ඉතාමත් දුක් බරයි
මින් ඉදිරියට ෆ්ලේම් ෆ්ලින්ග් එක ලෙවල් 4 වලින් ලබා ගැනීමට බැරිය ලෙවල් 2 වලින් විතරයි ලබා ගැනීමට පුළුවන් වෙන්නේ. ඉතින් ඊගාවට දෙන ටවුන් හෝල් 13 එක. ඉතින් කොහොමද මම ගියා ටවුන් 13 බේස් එක නැ රෂ් බේස් එකක් ගන්න. ඉතින් කොහොමද ටවුන් 13 වල ෆ්ලේම් ෆ්ලින්ග එක කලින් කෙලිම ලෙවල් 4 වලින් රික්වෙස්ට් කරපු එක දැන් ලෙවල් 3 වලට ඩීක්‍රීස් වෙලා තියෙනවා. ඉතින් ටවුන් 13 ප්ලේස් ලා එක උලුර ගන්න ඕන අනිවාර්යම ඊගාවට. ඉතින් බැටල් ඩ්‍රිල් එක අඩු කරලා තියෙන්නේ. බැටල් ඩ්‍රිල් එක ලෙවල් 4 වලින් කලින් රික්වෙස්ට් කරපු එක දැන් වෙනකොට ලෙවල් 2 වලට අඩු වෙලා තියෙනවා. ඉතින් කොහොමද ටවුන් 13 වල ෆ්ලේම් ෆ්ලින්ග එක ඉතින් අඩු කරපු ටිකක් විතර දුක් පරයි. හැබැයි බැටල් ඩ්‍රිල් එක ඇත්තට ලොකුවට භාවිත වෙන්නේ නැහැ මම පෞද්ගලිකව දන්න විදියට. ඉතින් යූස් කරපු අය ඉන්නවා නම් ඉතින් ලෙවල්ස් දෙකක් අඩුවෙන් තමයි මින් ඉදිරියට ලැබෙන්නේ. ඉතින් ඔය ටවුන් 13 වල කතන්දරය මේක තමයි. ඉතින් අවසාන වශයෙන් අපි එන කැලෙම ටවුන් හෝල් 14 වලට. ඉතින් කොහමද ටවුන් හෝල් 14 වල කතන්දරය මොකක්ද කියලා බැලුවොත් ටිකක් විතර දුක් බරයි කියලා කියන්නත් පුළුවන්. ඉතින් කොහමද ටවුන් හෝල් 14 වල ෆ්ලේම් ෆ්ලින්ග් එක තමයි මුලින්ම එයාලා අඩු කරලා තියෙන්නේ. දැන් අපිට පුළුවන් මැක්සිම ලෙවල් ෆ්ලේම් ෆ්ලින්ග් එකක් ලබා ගැනීම. ඉතින් ඔයාලට පේනවා ලෙවල් 5 වලින් අපි කොහමද මින් ඉදිරියට කෙලෙම ලෙවල් 4 එකක් විතරලු රික්වෙස්ට් කිරීමට පුළුවන් වෙන්නේ. මැක්සිම ලෙවල් ෆ්ලේම් ෆ්ලින්ග් එකේ සුපිරිම වැලුවක් ගන්න පුළුවන්. ඉතින් ලෙවල් 4 එකෙන් ඉතින් ටිකක් විතර අඩුයි. ඒත් ඉතින් අනිවාර්යයෙන්ම එක විශාල පාඩුවක් වෙන්න පුළුවන්. මම ටවුන් 14 වල තියෙන ෆ්ලේම් ෆ්ලින්ග යූස් කරලා කරන්න පුළුවන් ඇටැක් ස්ට්‍රැටජිස් විශාල ප්‍රමාණයක් හොඳ වැලුවක් ගන්න පුළුවන්. කොහමද මින් ඉදිරියට කෙලෙම එක ලෙවල් එකක් අඩු වෙනවා. ඊගාවට අවසාන වශයෙන් ටවුන් 14 වලට ඉතින් අඩු කරලා තියෙන්නේ බැටල් ඩ්‍රිල් එක. ඉතින් කොහොමද බැටල් ඩ්‍රිල් එක මැක්සිම ලෙවලෙන් ටවුන් 14 වලට ලබා ගන්න පුළුවන් මේ තාක් වෙනකල්. ඉතින් කොහමද ප්‍රථම වරට ඔන්න නර්ෆ් එක ලැබලා තියෙනවා. ලෙවල් එකක් අඩුවෙන් තමයි මින් ඉදිරියට ලබා ගැනීමට පුළුවන් වෙන්නේ ලෙවල් 3 වලින්. හැබැයි කොහමද බැටල් ඩ්‍රිල් එක බෞතර මාසදී යූස් කරන ඉතින් මම දැකලා නැත. ඉතින් යූස් කරන අවස්ථාවත් ඇති. ඉතින් ඔයාලත් යූස් කරන අයත් ඇති. ඉතින් මම පෞද්ගලිකව නොදන්නවා වුණාට ඉතින් කොහමද මින් ඉදිරියට ඉතින් එක ලෙවල් එකක් අඩුවෙන් තමයි ලබා ගැනීමට පුළුවන් වෙන්නේ. ඉතින් සම්පූර්ණ මාවල වෙන ටවුන් 14 වලට මැක්සිම සීජ් මැෂින්ස් ලබා ගන්න පුළුවන් මේ තාක් වෙනකල්. හැබැයි කොහමද මින් ඉදිරියට ඒක සම්පූර්ණයෙන්ම එයාලා නතර කරන කතන්දරයක් තියෙන්නේ. ඉතින් කොහමද මම හිතනවා මේ වීඩියෝ එකේ මම කියපු විස්තර ටික ඔයාලා පෑදල ඇති කියලා. මේක වෙලා ඉතාමත් වැදගත් විස්තරයක්. ඒක මම ඊයේ වීඩියෝ කරලා නිකන් එබුවේ නැත්නම් මේක වෙනම කතා කරන්න මම කල්පනා කරේ. ඉතින් මොකද කියනවා නම් සීජ් මැෂින් එක කියන අනිවාර්යම වැදගත්ම අංගයක් ඇටැක්ස් වලට. බෞතරයක් අය ඉතින් ටවුන් 10 දක්වාවත් එන්නේ ශනිගෙන් ද සීජ් මැෂින්ස් අරගෙන. ඉතින් ඒක භාවිත කරලා ඇටැක් කර ගැනීමයි. අපි කොහමද දැන් වෙනකොට ඉතින් මේ වෙනස කරලා තියෙනවා. ඒ වගේම ඊයේ දවසේ මම කතා කරා මේ වෙනස සිද්ධ වී මට හේතුව මේ වෙනස සිදුවීමට ප්‍රධානම හේතුව ඉතින් කමෙන්ට් ෆීඩ්බැක් එක. ඉතින් කට්ටියගේ අදහස්. ඉතින් ඩිෆෙන්සිව් සයිඩ් එක ඔෆෙන්සිව් සයිඩ් එක දෙපැත්තම හිතලා තමයි ඉතින් ඒ නිශ්චිත සීජ් මැෂින්ස් අනිවාර්යම නර්ෆ් කරලා තියෙන මෙතනදී. ඒ වගේම ඉක්විප්මන්ට්ස් ඊයේ දවසේ අපි කතා කරපු ඉක්විප්මන්ට්ස් අනිවාර්යම නර්ෆ් කරලා තියෙන්නේ. ඉතින් කොහොමද ඒ වීඩියෝ එක මම කතා කරා වැඩි දුර විස්තර. මේ වීඩියෝ එකනුත් මම දැන් මේ කතා කරපු විස්තර ටිකත් සමග තව එක විස්තරයක් තියෙනවා ඊට දවසේ කතා කරේමඩ. ඉතින් ඒක මම වෙනම වීඩියෝ එකකින් ඉදිරිපත් කරා නම් ඉතින් දැනට ඔයාලට සියලුම විස්තර ටික දැනගැනීමට ආසාවක් තියෙනවා නම් ඔයාලට යන්න පුළුවන් මෙන්න මේ නෝටිස් එක ඇතුළට. මේකෙන් ගිහිල්ලා මෙන්න මේ හිය කියන එක උඩ ක්ලික් කරපුවම ඔයාලට සම්පූර්ණ ඒ පැච් නෝට්ස් වලට ගිහිල්ලා කියවීමට පුළුවන්. ඉතින් ඒක කියවන්න ඉතින් කම්මැලි වගේ නම් තේරෙන්නේ නැති නම් ඔයාලට රැඳිලා ඉන්න පුළුවන්. ඉතින් අපේ channel එකේ සෑම සුළු දාම බලන්න. ඉතින් කලින් වීඩියෝ එක මිස් කරපු අය ඒක බලන්න අනිවාර්යයෙන් මම මෙතනින් ඇටච් කරන්නම්. ඊට අමතරව තව මිස් කරපු වීඩියෝස් තියෙනවා නම් ඉතින් ඔයාලට ඒ ටිකත් ගිහිල්ලා බලන්නත් පුළුවන්. ඒ වගේම මේ සම්බන්ධයෙන් දැන් අපි මේ කතා කරපු දේවල් සම්බන්ධයෙන් ඉතින් ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම ඔයාලා කමෙන්ට්ස් වලින් කියන්න යාමටත් පුළුවන්. රයිට් එවනම් තවත් හොඳ වීඩියෝ එකකින් ළඟදීම අපි හමු වෙමු.